හොඳයි. අපි දැන් යන්නේ පුනරීක්ෂණ අභ්‍යාසවල පළවෙනි පේපර් එකේ තියෙන MCQ ප්‍රශ්න පත්‍රයේ පොඩ්ඩක් සාකච්ඡා කරන්න. මේකේ පළවෙනි ප්‍රශ්නය ගත්තොත් මේ පළවෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ සංඛ්‍යා පද්ධති වලින්. මෙතන මේ සංඛ්‍යාව දීලා තියෙන අටේ පාදයෙන් ඔයාලගෙන් අහනවා මේ සංඛ්‍යාවට තුල්ය වෙන සංඛ්‍යා යුගලය මොකක්ද කියලා. එතකොට මේ වගේ ගාණක් විසඳනකොට මේ සංඛ්‍යාව අටේ පාදයෙන් තියෙන මේ සංඛ්‍යාව පිළිතුරු වල පිළිතුරු තියෙන්නේ දෙකේ පාදයෙන්, ඒ වගේම මෙතන 10 පාදයෙන්, 16 පාදයෙන් වගේ සංඛ්‍යා පද්ධති වලින් තියෙන්නේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ අටේ පාදයේ සංඛ්‍යාව පළමුවෙන් අපි දෙකේ පාදයට හරවලා බලමු. එතකොට මේ තියෙන්නේ ඔයාලා දන්නවා අටේ පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවනකොට අපි කරන්නේ මේ අටේ පාදයේ සංඛ්‍යාවේ තියෙන හැම සංඛ්‍යාංකයක්ම බිත් තුනකින් ලියන එක. ඒකට අපි පාවිච්චි කරන ආකෘතිය තමයි මම මේ පහලින් සඳහන් කරලා තියෙන්නේ. අපි කෙටියෙන් කියනවා 421 ආකෘතියෙන් අපි මොකද කරන්නේ, මේ 7 කියන එක 1ව 3කට හරවලා තිනවා. කියන්නේ 4 2 6 1 7. එතකොට මෙතන 4 කියන්නේ 1.2, 3 කියන්නේ මෙතනට ඕන දැම්ම හැකි බිඳුවක් 0.11. එතකොට මේ පිළිතුර මෙතනට තුල්ල වෙනවාට පේනවා. එතකොට අපිට ඒ විතරක් තුල්ල වුණාට මදි. අපි ඊළඟ සංඛ්‍යාවත් 10 පාදයට හරවලා බලමු මෙන්න මේකට සමානද කියලා. කොහොමද අපි එතකොට මේ අටේ පාදයේ සංඛ්‍යාව 10 පාදයට හරවන්නේ? එතකොට අපි කරන්නේ අටේ පාදයෙන් 10 පාදයට හරවනකොට අටේ බර සාධක මෙන්න මේ විදිහට ලියනවා. එතකොට අපිට පිළිතුර ලැබෙනවා මෙතන බර සාධක 1 8 64 64 ව 3ක් තියෙනවා 192 8 වරක් 4 32 1 ව 7ක් තියෙනවා 7 ඔක්කොම 231. එතකොට පළවෙනි පිළිතුරේ 230 තියෙන්නේ. හින්දා මේ පිළිතුර අපිට බාර ගන්න බෑ. නමුත් මෙන්න මේ 10 පාදයෙන් 231 වලට පේනවා මෙන්න මෙතන පිළිතුරේ තියෙනවා. නමුත් ඒ පිළිතුරේ දෙකේ පාදයේ අගය නිවැරදි වෙන්නේ නැහැ. මොකද මෙතන 1 ව 3ක් තියෙනවා. නමුත් මෙතන පිළිතුරේ 1 ව 2ක් තියෙන්නේ. ඒ නිසා මේ පිළිතුර බාර ගන්නත් බෑ. එහෙනම් අපිට අනිවාර්යෙන් සිද්ධ වෙනවා මේකට තුල්ලේ වුණ 16 පාදයට අපි ගණනය කරන්න. එහෙනම් කොහොමද අපි අටේ පාදයේ සංඛ්‍යාවක් 16 පාදයට හරවන්නේ? මේක ඉතාම පහසුයි. මෙන්න මේ දෙකේ පාදයට දැනට හරවලා තියෙන සංඛ්‍යාව ඇසුරින් අපිට පුළුවන් 16 පාදයට හරවන්න. කොහොමද හරවන්නේ? මේ මෙන්න මෙතන දෙකේ පාදයේ සංඛ්‍යාව අපි බිට් 4න් 4 ලියලා අපි මේ විදිහ ආකෘතියකට ආදේශ කරාම මෙතන පේනවා 4 2 6 1 7 මෙතන 8 4 12 2 14 කියන්නේ E. එතකොට E7 E7 කියන 16 පාදයේ සංඛ්‍යාවට තුල්ල වෙනවා. දැන් ඔයාලට නිවැරදි පිළිතුර හොයාගත්ත හැකි. E7 16 පාදය මෙතන තියෙන්නේ දෙකේ පාදයට තුල්ල වෙන අගය. එතකොට නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ දෙවෙනි පිළිතුර. බලමු. මේ දෙවෙනි ප්‍රශ්නේ පිළිතුර අහන්නේ දෙකෙහි අනුපූරකයෙන් දැක්වෙන මෙන්න මේ සංඛ්‍යාවට තුල්ල වෙන දශමක සංඛ්‍යාව මොකද්ද කියලා. එතකොට ඔයාලා දන්නවා පරිගණක පද්ධතියක ඍණ සංඛ්‍යාවක් නිරූපණය කිරීම සඳහා භාවිත කරන තාක්ෂණය තමයි දෙකෙහි අනුපූරකය. එතකොට ඇත්තටම අපි මේ ගැන වැඩි දියුණු මෙතනදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඔයාලා ඉගෙනගෙන තියෙනවා මේ දෙකෙහි අනුපූරකය භාවිත කිරීමේ ප්‍රධාන අරමුණ තමයි සංඛ්‍යා අඩු කිරීම සඳහා වන ශිල්ප ක්‍රමය. ඒ කියන්නේ සංඛ්‍යා අඩු කරන්න පරිගණකයට පරිපථයක් නිර්මාණය කරන්න අපහසුයි. ඒ හින්දා ඒකට විකල්ප ක්‍රමයක් විදිහට තමයි මේ දෙකෙහි අනුපූරකය හඳුන්වා දීලා තියෙන්නේ කියලා ඔයාලා දන්නවා. එතකොට මේ තියෙන්නේ දෙකෙහි අනුපූරක සංඛ්‍යාවක්. අපි මේක දශමේ සංඛ්‍යාවක් බවට පත් කරන්න ඕනේ. රයිට්. මම මේ ගණන ලියාගත්තොත් හොඳින් බලන්න මේ සංඛ්‍යාවේ 8 වන බිටුවේ අගය 0.0. එහෙනම් මේක ඔයාලා දන්නවා ධන සංඛ්‍යාවක් කියලා. එතකොට මේ ධන සංඛ්‍යාවක් නම් තියෙන්නේ සාමාන්‍යයෙන් මේක තියෙන්නේ දෙකෙහි අනුපූරක ක්‍රමයට නෙමෙයි, මේක තියෙන්නේ සාමාන්‍ය ද්විමේ අගයක් විදිහට. ඒ නිසා අපිට මේක ඍජුවම මේ සංඛ්‍යාව කීයද කියලා කියවීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි මෙන්න මේ ආකෘතිය භාවිත කරලා මේකේ පිළිතුර අරගත්තොත් අපිට පේනවා මෙතන පිළිතුර එන්නේ 32 16 48 48 51 1 51. කියන්නේ මේ තියෙන ධන 51. එහෙනම් මේකේ පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. නයි මම මේ ගැන තව පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හිතමු මේ තියෙන්නේ පරිගණකයක නිරූපණය කරන ඉලක්කමක් නැත්නම් බිටුවටක සංඛ්‍යාවක් කියලා හිතමු. මේ සංඛ්‍යාවේ ඔයාලට පේනවා මෙන්න මේ 8 වෙනි බිටුව 1 නිසා මෙය ඍණ සංඛ්‍යාවක් කියලා අපිට හොඳටම පැහැදිලි. එහෙමනම් මෙම සංඛ්‍යාව ඍණ සංඛ්‍යාවක් නම්
ඔයාලට මේ සංඛ්‍යාව මේ විදිහට කියවන්න බෑ වෙනත් වචනයක් ගත්තොත් මේ මේ තියෙන විදිහටම මේක අපිට තේරුම් ගන්න අපහසුයි මොකද මේ තියෙන්නේ දෙකෙහි අනුපූරකයට හරවපු සංඛ්‍යාවක් එහෙනම් මේ හරවන්න පෙර තිබූ සංඛ්‍යාව තමයි අපි මේ ඍණ කීයද කියලා කියවන්න වෙන්නේ ඒ නිසා ඔයාලා දන්නවා මේ විදිහේ දෙකෙහි අනුපූරකයට හරවපු සංඛ්‍යාවක් අපිට පුළුවන් පෙරලා ආයි මේ විදිහට දෙකෙහි අනුපූරකයට හරවන්න එහෙනම් මම කරන්නේ මේ පවතින සංඛ්‍යාව නැවත එකේව බිංදු බවටත් බිංදුවේ ඒවා එක බවටත් හරවලා ඒක LSB එකට මම එකක් එකතු කරනවා එතකොට මට මෙන්න මේ සංඛ්‍යාව ලැබෙනවා එතකොට මේ සංඛ්‍යාව ඇත්තටම කියවුවහම මම මේ ආකෘතිය මේක කියවුවොත් මේකෙ මෙතනට එනවා 64 64 8 72 74 71 77 එතකොට මේ තියෙන 77 එතන මේ 77 මේ තියෙන ඇත්තටම ඍණ 77 මේ මෙතන එක නිසා මේ තියෙන්නේ ඍණ 77 ඉතින් මෙතනදී තේරුම් ගන්න ඕනේ කාරණේ තමා මම මේ කොටු කරලා පෙන්නන කොටස ඇත්තටම අපි හැදුවේ ඇයි මේ කොටු කරලා තියෙන කොටස අපි ඇත්තටම හදාගත්තේ මේ සංඛ්‍යාව අපිට තේරුම් ගන්න අපහසු නිසා නැත්නම් සත්‍ය වශයෙන්ම පරිගණකයට එකවරම තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ සංඛ්‍යාව ඍණ 77 කියලා. නමුත් මේ 77 කියන තාත්වික අපිට දශමයක අපිට කියව ගන්න බැරි නිසා තමයි අපි මෙන්න මේ දෙකෙහි අනුපූරකයට හරවපු ක්‍රියාවලිය නැවත රිවර්ස් ඕඩර් එකට කියලා අපි දැන් රිවර්ස් ඕඩර් එකට අපි කරලා බලුවා මේ කීයද ඇත්තටම මේ නිරූපණය වෙන්නේ කියලා. තුන්වෙනි ප්‍රශ්නය. ඔයාලා දන්නවා තොරතුරක ගුණාත්මක බව තීරණය කරන සාධක කිහිපයක් ඔයාලා ඉගෙනගෙන තියෙනවා. මේ ප්‍රශ්නය ඉතාම ලේසි ප්‍රශ්නයක්. මේක අහන්නේ තොරතුරු වල අන්නේ ගුණාංග වලින් අපි පස්වන පිළිතුරේ ඉඳන් මේක කතා කරගෙන යන්. මේකේ කියන්නේ ආයතනයේ පිළිබඳ මත විමසීමකදී එක් අංශයක සේවකයින් පමණක් සැලකීම. අපිට මේක මේ තුලින් හොඳ තොරතුරක් නිර්මාණය කරගන්න බෑ. ඒකට හේතුව තමයි ඒ තොරතුරු අසම්පූර්ණයි කියලා පිට සලකන්න පුළුවන්. හතරවෙනි එක සේවක පැමිණීම වාර්තා කර ගැනීම සඳහා අත්සම්පතක් භාවිත කිරීම. මේ හා සම්බන්ධව අපිට තොරතුරක් නිර්මාණය කරොත් මෙතන වෙන්න පුළුවන් එකම දේ තමයි මේක සමානව නිවැරදි වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද පැමිණි වෙලාව හෝ පිට වෙලාව අතිශයම නිවැරදි නොවෙන්න හැකියාව තියෙනවා. තුන්වෙනි පිළිතුර ව්‍යාපාරයක තොගේ පුරෝකථනය කරන්න ඕනා තියෙන 2019 අවුරුද්දේ. හැබැයි සලකන දත්ත තියෙන්නේ 2015 හෝ 16. එහෙනම් අපිට මෙතන බිඳවැල්ලා දෙන සාධකය තමයි යාවත්කාලීන බව. ඒ කියන්නේ අද්දට ගැලපෙන්නේ නැති තොරතුරු වලින් තමයි මේ පුරෝකථනය කරන්න හදන්නේ. දෙවෙනි එක ඊයේ දිනේ කාලගුණ වார்த்தාව යහපත් නිසා දීවරේක අද දින මුහුදු යන්න පෙළඹීම. ඒතර මේක අපිට සලකන්න වෙන්නේ යාවත්කාලීන බව. ඒ කියන්නේ අද්දට ගැලපෙන්නේ නැති තොරතුරුකින් තමයි මේ පුද්ගලයා තීරණ අරගෙන තියෙන්නේ. ඊට පස්සේ පළවෙනි පිළිතුරේ තියෙනවා ඉහළම අධ්‍යාපන සුදුසුකම් විමසන සම්මුඛ පරීක්ෂණයකදී එයාගේ ශිෂ්‍යත්ව සහතිකය අවශ්‍ය කරන්නේ නැහැ. මොකද එයාගේ සාමාන්‍ය පෙළ සහතිකය තියෙන නිසා. අන්න එතනදී නම් අදාළත්වයේ කියන ගුණාංගේ බැහැර වෙලා තියෙනවා. එහෙනම් මේකේ නිවැරදි පිළිතුර එක විදියට තමයි අපිට සලකන්න වෙන්නේ. ප්‍රශ්නේ හතරවන ප්‍රශ්නයේ මේ ප්‍රශ්නේ 4 සහ 5 කියන ප්‍රශ්න දෙකම අහලා තියෙන්නේ. ඔයාලගේ දෙවන ඒකකයේ පාඩමක් තියෙනවා වොන් නියුමන් ආකෘතිය කියලා. මෙන්න මේ වොන් නියුමන් ආකෘතියේ ඔයාලා ඉගෙන ගන්නවා ආහාරණ ක්‍රියාකාරම් චක්‍රයක් ගැන. එහෙම නැත්නම් අපි කියන ෆිට් එක්සිකියුට් සයිකල් එකක් ගැන. මම මේ මොකද්ද කියලා කෙටියෙන් පැහැදිලි කරොත් පරිගණකයක් ඔන් කරපු වෙලේ ඉඳන් පරිගණකයක් ෂට් ඩවුන් කරන මොහොත දක්වාම අඛණ්ඩව සිදුවන ක්‍රියාවලියක් තමයි මේ ෆිට් එක්සිකියුට් සයිකල් කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ තුල සිද්ධ වෙන්නේ? ඔයාලා දන්නවා පරිගණකයක ප්‍රධාන මතකයේ තමයි පරිගණකයේ තියෙන උපදෙස් සියල්ලම කපඩා කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ උපදෙස් එකින් එක ප්‍රොසෙසරය මගින් අරගෙන ඒක ක්‍රියාවලියකට ලක් කරන්න අවශ්‍යයි. මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපිට කෙටියෙන්ම හඳුන්වන්න පුළුවන් මේ ෆෙච් එක්සිකියුට් සයිකල් කියලා. මේ ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ දීලා තියෙන පියවර හතර අනුපිළිවෙලට නෙමෙයි තියෙන්නේ. මේ අනුපිළිවෙල මොකද්ද කියලා. අපි බලමු මේක අනුපිළිවෙල මොකද්ද කියලා. සාමාන්‍යයෙන් ඉස්සල්ලාම් වෙන්නේ මේ ප්‍රධාන මතකේ මම කලිනුත් කිව්වා උපදෙස් ගොඩක් තියෙනවා. ඒ උපදෙස් වලින් එක් උපදේශයක් රැගෙනීම නැත්නම් අපි කියන ෆෙච් කරනවා කියලා. එක උපදේශයක් ලබා ගැනීම තමයි
පළමුවෙන් සිද්ධ වෙන්නේ. අපිට මෙන්න මෙතන තමයි අපිට පළවෙනි පියවර විදිහට සලකන්න වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ වෙන්නේ මෙන්න මේ ගෙනාපු උපදේශය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන දත්ත හොයාගෙන ඒකට සැලසුම් හැදෙන්න. ඒ කියන්නේ ඒ ක්‍රියාත්මක කරන්න කලින් අවශ්‍ය දේවල් සම්පාදනය කරගන්න ඕනේ. අන්න ඒකට අපි කියන්නේ විකේතනය කරනවා කියලා. හරි, එතකොට විකේතනය කරාට පස්සේ ප්‍රොසෙසරයට පුළුවන් ඒක ක්‍රියාත්මක කරන්න. එතන මේ ක්‍රියාත්මක කිරීම ඇත්තටම කරන්නේ අදාළ ප්‍රොසෙසරේ තියෙන ALU එක මගින්. එතකොට ALU එක සහ පාලන එකක මැදිහත් වෙලා මේ කාර්යය සිද්ධ කරනවා. එතකොට ඊට පස්සේ අවසාන වශයෙන් කරන්නේ දැන් මේ මෙතෙන්දී ඒ අදාළ උපදේශය ක්‍රියාත්මක කරලා ඉවරයි. ක්‍රියාත්මක කරනකොට ඊළඟට තව උපදේශයක් තියෙනවා ක්‍රියාත්මක කරන්න. අන්න ඒක රැගෙන එන්න ඕනේ. එහෙනම් මේක තමයි හතරවෙනි පියවර. එහෙනම් නිවැරදි පිළිතුර විදිහට අපිට සලකන්න වෙන්නේ පස්වෙනි පිළිතුර. මෙතන මම පැහැදිලි කරලා තියෙන ඇත්තටම ෆෙච් එක්සිකියුට් සයිකල් එකේ පියවර ටික මම කෙටියෙන් පැහැදිලි කරන්නම්. මේකේ අර කිව්වා වගේ ඇත්තටම ඊළඟට ක්‍රියාත්මක කරන්න ඕන උපදේශ කොහෙද තියෙන්නේ කියලා ලියවිලා තියෙන්නේ PC කියන රෙජිස්ටර් වල. දන්නවා මේව රෙජිස්ටර් වැඩසටහන් ගණක එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් කවුන්ටර් කියන රෙජිස්ටරේ තමයි ලියවිලා තියෙන්නේ. එතන තියෙන ඇඩ්‍රස් එක කොපි වෙනවා ඊට පස්සේ කොහෙටද ඇඩ්‍රස් බස් එක හරහා MAR කියන තවත් රෙජිස්ටරයකට. ඊට පස්සේ වෙන්නේ මෙන්න මේ MAR එක තියෙන ලිපිණය කරා ගිහිල්ලා අදාළ ලොකේෂන් එකේ තියෙන ඒ ඩේටා එක MDR කියන රෙජිස්ටරයට කොපි කරනවා. ඊට පස්සේ තමයි මේ MDR එකේ තියෙන කන්ටෙන්ට් එක තවත් රෙජිස්ටරයකට පිටපත් වෙනවා. ඒකට අපි කියනවා CIR Current Instruction Register කියලා. කියන්නේ මේ වෙනකොට උපදෙස ගබඩා කරලා තියාගන්න මතකේ. ඔන්න ඔය අතරතුර මම කලිනුත් පැහැදිලි කරා ඊළඟ උපදේශය කියවන්න අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය කරන ඇඩ්‍රස් එක නිර්මාණය කර ගැනීම සිදු වෙනවා PC තුල. ඒ කියන්නේ මෙන්න මෙතන ගත්ත PC ඇඩ්‍රස් එක නැවත අප්ඩේට් වෙනවා ඊළඟ උපදේශ කොහෙද තියෙන්නේ කියලා. ඊට පස්සේ වෙන්නේ අර ලබාගත් උපදේශය ඩිකෝඩ් කරලා නැත්නම් විකේතනය කරලා ඒක ප්‍රොසෙසරය මගින් ක්‍රියාත්මක කරනවා. මෙන්න මේ ක්‍රියාත්මක කරාට පස්සේ රිපීට් කර කියනවා. මේ පළවෙනි තැන ඉඳන් නැවත මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එහෙනම් මේක චක්‍රයක් විදිහට සිද්ධ වෙන නිසා තමයි අපි කියන්නේ ආහරණ ක්‍රියාකරුම් චක්‍රය කියලා. පස්වෙනි ප්‍රශ්නය මේකත් අහලා තියෙන්නේ මීට කලින් පැහැදිලි කරපු ෆෙච් එක්සිකියුට් සයිකල් එකෙන්මයි. මේක අහන්නේ මේ ෆෙච් කරපු උපදෙස් විකේතනය කරන සංරචකය මොකක්ද කියලා. ඒ කියන්නේ මොකෙන්ද මේක ඩිකෝඩ් කරන්නේ? ඇත්තටම ඩිකෝඩ් කරන්න පාවිච්චි කරන යුනිට් එක තමයි කන්ට්‍රෝල් යුනිට් එක. මේ කන්ට්‍රෝල් යුනිට් එක තමයි පාලන ඒකකයේ තමයි උපදෙස් විකේතනය කිරීම සිදු කරන්නේ. ඒතර මෙන්න මේ විකේතනය කරපු උපදෙස් ඇත්තටම ක්‍රියාත්මක කිරීම සඳහා තමයි ALU එක මැදිහත් වෙන්නේ. එතකොට රෙජිස්ටර් තියෙන්නේ ඊට අදාළ දත්ත ගබඩා කරලා තියාගන්න.